Sangyami, Sangham, Saranam Gacchami. Sangyami, Buddham, Saranam Gacchami. Sangyami, Dhammam, Saranam Gacchami. Sangyami, Sangham, Saranam Gacchami. Panatipata Virmani Sikkhapadam Samadhyami. Adinnadana Virmani Sikkhapadam Samadhyami. Same Sunityachara Virmani Sikkhapadam Samadhyami. Musavada Virmani Sikkhapadam Samadhyami. Srameva Majjhapama Dattana Virmani Sikkhapadam Samadhyami. Saranena Saddhin Panchasilam Dhammam Sadukam Surakkhitam Katva Appamadena Sampadite. Mangkiwa matikam kemu itipiso bhagavaram samma sambuddho vidyacharana sampanno sukato lokaido anuttaro purisa dhamma sarati sattadi ධර්ම දේශනා මේ විතර අහන්න මම උත්තර දෙන්නේ
අනුව පැත්තකින් තියක් අතීතේ විරුද්ධ වෙයි කියන දයක් අනාගතේ තාම අටාරගෙන මේ මොහොතේ වත් පොඩි පිටාවක් කියනවා. එතකොට
ඒ ඉන්න තැනට තමයි අපි මුලින්ම කතා කරන්නේ. ඉන්න තැන කතා කරන්නේ එතන යතියක් නෙමෙයි. එතනින් යාව සත්‍ය ප්‍රඥාව කරා අරගෙන අපි ඉස්සෙල්ලම යාට ප්‍රඥාව ගැන කිව්වොත් මොකද වෙන්නේ? එයා එතකොට ඒක විශ්වාස කරන්නේ. මොකද එයා ඉන්න තැනට ඒක ගෝචර. ඒක බුදුහාමුදුරුවෝ කියන අනුකූප සීක්කා අනුකූප කිරියා අනුකූප ප්‍රතිපදා එහෙම නෙකියන්නේ. පිළිවෙල ගමන අරන් ඉති මම මට මේ පිට මම දැනේ. මොකද මෙල්බන් කියනකොට මම මේ කතාවට අන්තිම දවසේ. දෙකට එතකම් මේගොල්ලෝ ඉන්න තැනින් තමයි දෙක අරගෙන මට දැන් ඔබත් එක්ක අදාළ වෙන දවසක් ඉන්න වෙන්නේ. ඒ තමයි පළවෙනි දවසේ මේ කියලා දැන්. ඒකට ඒ කියන්නේ අර දැන් අර ප්‍රේත වත්තු විමාන වත්තු ගැන කියපු කතාවත් ඒ වගේ. බලේ ඒ කියන්නේ අපි හැදිලෝ පේනවා තමන් කරපු කර්මයක ලෝකයක් දින මිසක්. දැන් ප්‍රේත වස්තු විමාන වස්තු පුතා ගෙනාව පුළුවන් ඔක්කොම පෙන්වන්න පුළුවන්. තමන් කරපු දමන් මේ දැන් එක ප්‍රේත වස්තු ගත්තාක් තියෙන මොකද්ද? තමන් මේ ඒ කාට වතුර දෙන්නේ. කර්මානුරූප කර්මයකම හදාගත්ත ලෝකේ තමයි යා. නමුත් එයාට විඥාන විසින් දැන් එයාට මෙන්නට ඔබ මේ പ്രേත ලෝකෙට ඇවිල්ලා දුක් විඳිනවා කියන්නේ. ඒතර ප්‍රඥා පහළ කරගන්න තැන මේ දැන් මනුෂ්‍ය ලෝකේ නාවත් අපිටත් එහෙම නේද? අපි වෙන්නේ මනුෂ්‍ය ලෝකෙ තියෙන කියන අදහස මත අපි ඉන්නේ. අපි හදාගත්ත මනුෂ්‍ය ලෝකේ නාව කියලා අපි අදහස කරන්නේ. ඒක තමයි මිනිස්සුගේ ප්‍රඥාව අධික කරලා බුදුහාමුදුරු පෙන්නන්න ඕක තමයි. ඔබ ප්‍රඥාවෙන් බලපං ඔබ හදාගත්ත ලෝකයක් නිසා මෙතන ඇත්තටම දෙයක් නැහැ. දැන් අපි කවුරුන් ඇවිල්ලා අපි අතුන් අල්ලන කොරඩේලා අපි අත ගන්න. අපි මේක දැනෙනවා. ඇත්තටම මේ ශරීරයේ කිසිම දෙයක් දැනෙන්නේ නැහැ නේ. අපි ඒ දැනෙනවා හදාගන්න හිත ඇතුලේ. මෙතන හදාගන්නේ. ඒක බලමු මොනිසු දෙහෙතන අර අල්ලගෙන සදාමඩ දැනෙන්නේ කියලා. මේකට එකද මේ ගැඹුරු කතාවක්. දැන් ආවුනේ දැන් බුදුහාමුදුරු මේ උපලතාවුදුර දෙක අවස්ථාවක් කියන මේ ප්‍රේතෙක් කියන්නේ. ඔව්. ඒක කොහොමද? ඒක එහෙමනේ. ඉතින් බුදුහාමුදුරු මේ දැක්කයි කියන විතරක් කියලා විතර වෙන්නේ නැහැ. ඒ ප්‍රේතෙක් වෙන කරු කර්මයක් කියන්නේ. දැන් අනිසබ්බේ සම්මුතිය බලන්න. සම්මුතනික අනිසබ්බේ සම්මුතිය කියලා තියෙනවා ලක්ෂණ සම්මුතිය. ලක්ෂණ මහා රහතන් වහන්සේ, බුදුරජාන් මහා රහතන් වහන්සේ දක්ව ප්‍රේතය. ඒ බුදුරජාන් වහන්සේ රජ ගහනකොට මෙයා මේ සත්තු මරපු කෙනෙක්. ගවඝාතකෙ. දැන් තමයි ඒක විපාක තමයි නේද මෙයා? නිදි. ඒකත් දැන් මෙතනදී වැරදි අදහසකට එන්න එපා. මොකද නිරේ ප්‍රේත ලෝකෙ නෑ කියන එක නෙමෙයි මම කිව්වේ. ඔබ අකුසල කර්ම කරත් ඔබට ප්‍රේත ලෝකයක් නේ කාටවත් නතර කරන්නේ. දැන් ජීව ලෝකෙකට යනවා නේද? තමන්ගේ කර්මානුරූප තමන් විසින් හදාගන්න ලෝකෙ තමයි. ඔයවත් යන්නේ ඔයවත්ම යන්නේ එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔබ මරණයට පස්සේ දිව්‍ය ලෝක උපදින්නේ කොහොමද? දික්කලත අපුරණ වෙන්නේ දිව්‍ය ලෝකෙ කියන දැන් පින්කරම කෙනෙක් මරණයට පස්සේ ඔබ දිව්‍ය ලෝක උපත මොන උපත ඕපපාතික මොන උපතද? දැන් මෙතන ඉන්න මරලා පැයක් යන්නේ දිව්‍ය ලෝකෙට මේ මැරිච්ච දැන් මේ චිත්තස්සනේ මේ මරණය ගැන චිත්තස්සනේ කොයිද? දෙව් ගාබිදම ඕපකල මෙන්නේ ඒ දස කලාප හය ස්ත්‍රී බව රූපෝ පුරුෂ බව රූපේ ලැබෙන හැටි ගැන චිත්තස්සනේ ප්‍රතිසන්දියි. එතකොට යාත්‍රේ යාත්‍රා තීන දිවි ලෝකයට ආවේ. ඇත්තට මොකද මේ? කර්මානුරූප ඔයා හදාගත්ත දිවි ලෝකේ තමයි මේ. ඒ කියන්නේ අන්නේ දැන් ඔය කියන විදිහට දැන් එක එකකට අදාළ එක එක දිවි ලෝක තියෙනවා. තියෙනවනේ. යාළුවගේ තියෙන මානසික මට්ටම තියෙනවනේ. දැන් මනෝපදේශික කියලා දිවි ලෝකයක් තියෙනවා. මොකද ඒ කියන්නේ? එයා හිතන වෙලාවට යාගෙන කොහොම වෙනස් වෙන්න පුළුවන්? දැන් එකලා දැන් දෙවියන් ගේ විගස්තින රහතන් වහන්සේ කවුද? අනුරුද්ධ මහරහතන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයේ දිවසේ බලනවා. දිවසේ බලනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ කරන රහත් වෙලා නැහැ. ඒ සාරිපුත්‍ර මහරහතන් වහන්සේට ඇවිල්ලා කියනවනේ මෙහෙම. ස්වාමීනි මම දැක්ක පුදුම දෙවියන් ගණන්කට මම සුදු පාටේ නෑ කිව්වොත් ඒගොල්ලෝ සුදු පාට වෙනවා. මම රතු පාටේ නෑ කිව්වොත් ඒගොල්ලෝ රතු පාට වෙනවා. මම රණ්ණන් පාටේ නෑ කිව්වොත් රණ්ණන් පාට වෙනවා. මේ බුදුහාමර මනෝපදේශික දෙකනෝ. මොකද කියන්නේ? මනස ඒ තීන දිව්‍ය ලෝක යන්නේ ඇයි ඇයි අනුරුද්ධ මහරහතන් වහන්සේ ළඟින් ඇයි අපිට මේ නැත්තේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ දිවස ලබන අදාළ විපාක කරලා තියෙන්නේ මොකද කරලා තියෙන්නේ ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ විඥානේ මෙගා පික්සල් ගන්න වෙනවා දැන් අපේ කැමරා වල ෆෝටෝ වල තියෙන මෙගා පික්සල් ඒතර මෙගා පික්සල් එක ගන්න ෆෝටෝ එක ක්‍රියා එක අර්ථය වෙනවා නේද ඒ යාගේ කර්මානුරූප මෙගා පික්සල් ගන්න එක ඒ කියන්නේ යාගේ යදාළු පිළකරු නිසා ඒක පේනවා
නැත්නම් මේ ත්‍රිමිතික ලෝකයක් දකින්න නෙවෙයි. යාකෝ හදාගත් පර්මාණුක ස්වභාවය ඒක හැමරහතන් වහන්සේ පංචවිඥා නැත්තේ. එහෙනම් බුදුහාමුදුරුවෝ පංචවිඥා මොකක්ද කියන්නේ? ලෞකිකයි. ලෞකිකයි කියන්නේ ලෝකයෙන් ඈතර වෙච්ච දෙයක්.
මේක ඔබ මෙගා පික්සල් ගන්න වැඩි කරමු මේ. භාවනා කරලා වැඩි කරගන්න. හැබැයි මේ තීරමේතර ඔබ කියන්නේ ඔබ කර්මානුකූලව මේක දෙන්නේ. ඔබ බුදුහාමුදුරුවෝ තුමනි සුණාතත් මතකද? එයා ඇහුවනේ මට මේ මට බුදුරජාණන් වහන්සේ දිගේ කරලා බා දෙන්න කිව්වේ බුදුහාමුදුරුවෝ මේක මේ විදිහට භාවනා කරලා ලැබෙයිකෝ. මට දිගේ අසලා බා දෙන්න කිව්වෝ. මොකද කිව්වේ නැහැ. බැලගෙන ගියානේ මම කන දෙන්න පුළුවන් හැදෙන්න. ඇයි යා කර්මානුකූලව ගබල නැත්නම් යාට හැද දෙන්නේ? ඊට අදාළ පිළිතුර තියෙනවා. පින කළද යාට පිළිහෙත් නැති බලයක් බලනවා මිසක් මේ මොකක්වත් වෙන දෙයක් බලනවා. මතක මහත්මා චිත්ත විතර ඇහි උපදින විඥාන මොන විඥානයක්ද? විපාක විඥානයක් කියනකොට කන උපදින විඥානය මොකක්ද? දීපාක. ඉසල අපසලට. විපාකයක් කියන්නේ තේරුම මොකක්ද? පෙර කරපු කර්මයක ප්‍රතිඵලයක්. එහෙනම් චක්කු විඥානය දකින්නේ මොකද්ද? පෙර කර්මයක ප්‍රතිඵලය. වර්තමාන දෙයක් ඔබට මාපෙනින් පෙර කර්මයක ප්‍රතිඵලයක්. ඔබ දකින්නේ වර්ණ ඡායාවක් විතරයක් කර්මානුකූලව ඔබ ඒක ඇතුළේ ජවන්නකින් හතරනවා. ඒ අපි ලස්සනට පස්සේ කලාසේ කතා කරමු. මම දැන් මේ සමරව කියමු දැන් ඕන දෙයක් විඳගෙන ගිහම
සුද්දා අපි මල කියන කතාවක් නැහැ නෑ සුද්දා ඔව් සුද්දාස් එකේ දැන් අපි දැන් අපි යන්නේ කරුණ දැන් මම ප්‍රශ්නේ ඉන්නේ පරිසයිනස් ඒක දැන් අපි හිතමු සුද්දාස් එකේ අපිට පේනවා කියලා යස් එතකොට ඒක සුද්දාස් එකේ පේන්නේ නැහැ නෑ නෑ නමුත් අපි හිතුවොත් එතකොට ඒක ඇත්තටම තියෙන දෙයක් නම් ඇත්තටම නෑ කියන්නේ අපි අපි දැන් කරනකොට මතකද අර ඇත්තෙත් නැති නැත්තෙත් නැති දැන් පොදු වෙයි සුද්දාස් එකේ අවුරුදු කිත්තස්සර 17යි කිත්තස්සර කියද 18 58 ගුණ කිරීම 10 9 වෙනි වාරය කොටි 100ක් වාරයක් ඇයිගේ ගන්නාට ඇති වෙනවා නැති වෙනවා එහෙනම් අපිට සුද්දාස් එක නැහැ කියලා කියන්න බෑ ඇයි නැහැ කියනොත් වැරදි වෙලා යනවා ඇතේ කියක් නැහැ ඇතේ කියනොත් නැති වෙලා එතන මුළු අභිධර්මයේ මොකක් කියලා දීලා ඇත්තෙත් නැති නැත්තෙත් නැති ඇයි ඔබට අභිධර්මයේ කියන්නේ මම ඔබට අභිධර්මයේ කියන්නේ ඔබ මේ ගියක් දොරක් තියනවායි කියලා කියනොත් බුදුහාමුදුරුවෝ කියනවා ඔතන ගියක් දොරක් නැහැ ඔතන ඇති වෙන්නම නැතිවක් විතරයි තියෙන්නේ දොර මේ ගියදොර තියනවා කියලා හැඟෙන්න කාටද? ඇහි උපදින විඥානේ චක්කු විඥානේ දරගන්නවා. සෝත විඥානේ දරගන්න ඇහැදම ගන්නෑ. ඔබ හිතන්නේ මේ ගියේ ඔය ඇහැට පේනවා කියලා. ඇහැට නෙමෙයි මේකේ පේන්නේ. මේක පේන්නේ කාටද? ඇහි උපදින විඥානේ. දොර මේකට ඇත්තටම තියෙන ගැට මේ විඥානේ පේන්නන්නේ කර්මානුකූලව ඔබේ ඔබේ ස්වභාවයක් පේන්නන්න. නමුත් ඔබ හිතන්නේ මොකද්ද? ඇහැට ගේන්නේ. ඇහැට ගේන්නේ කියලා හිතන්න. කරණේ සද්දයයි නේද? ඉතින් කරණ සද්දයක් නැහැ. කණේ උපදින සිත තමයි සද්දේ දැනගන්න. මගින් මේ පිළිබඳ තේරුණා. ඉතින් අපි ගන්නේ මේ වැරදි. හිත තමයි අපතන කණේ කණේ උපදින හිත සද්දේ දරන. ඒ හිත මොකද්ද මායාව? ඒක මොකද්ද? මායාව. ඔබට අරේ සද්දයයි කියලා මෙහෙ සද්දයයි කියලා අපෙන් නැයි. නමුත් ඒක තමයි යන්නේ මායාකාරී. ඒක ඔබට ඉතින් සද්දේ තියෙන පිටමයි කියලා. නමුත් සද්දේ හැදුවේ කවුද?
නිසා බව පෙන්නන්න ඕන නිසා. නමුත් මම මුලින්ම කියුවා නම් විඥාන අනිත්‍ය දුක්ඛ ආත්මය කියලා කවුරු එක දිවිදියා බලන්නේ. ඔබ ඉන්න තැනමම දාන. ඔබ ඉගෙනගත්ත දේමම දාන. මේ ඔබ ඉගෙනගත්ත දේට මම මුලින් කතා කරේ. නමුත් මම මුලින් කතා කරපු මුත්තේ තරම් ගියතන දිවිදුණා කියලා අවදාන. ඔතෙන්ද ගියතක් බලන්න. මම අන්තිම වදී මුලින් කරාන කවුරුත් ඔකහන්නේ. ඒවත් දිගලෝකේ දිගපාලස දාලානේ ඔබ ඔබේ ධර්ම කෙරගෙන තින්නේ නැතද? ඔබට උත්තර ඕන ඒව කොහෙද තියෙන්නේ කියලා නෑ මම මුලින් කිව්වේ. නමුත් මට මුලින් කියද්දී බලන්න ඔබ මේ ඉගෙන ගන්නගෙන ඔබේ ප්‍රඥාව වැඩි වෙනවා. ඉලක්කනේ අරමුණු කරන් ප්‍රඥාව වැඩි වෙනවා. මම දන්නවා මට මේ කතාව දවසක් කියන්න පුළුවන් කියලා. ඔබට මුලින්ම දවසේ කිව්වනම් කවුරුත් ඔය දිවිඩියා අහ බලන්නේ. එහෙනම් ඔබ ඉලක්කනේ අරමුණු කරගෙන කිසිම කුසලයක් සිද්ධ වෙන්නේ ඔබ ඒක ජීවිතේ බලන්න. දැන් මේ කතාව ලස්සනයි.
ඔබ දැන් අර නාවල බලපුවාගේ උපමා දෙක තුනක් සමාන ඇති. නමුත් ඊට හා වෙනත් ලෝකයක් ඉතින් පේනවා. ඔබට ඒක බලනකොට ඊසි තේරෙනවා යා වචන ඉඳ කලින් හොඳට. වඩායි මෙවන වලට ඇවිල්ලා ඒක මුගන්වල යන්න ඕනේ නැණි. ඉතින් හා ඒගොල්ලෝ ඉතින් හා නඩියකට ගෙනියන්නේ මට ඕන. දෙවොල් වල තියෙන බුදාවරු ඊතර වෙන දීපට ග්‍රහණය කරන්නේ.
නැත්තම්
ඒකත් ප්‍රශ්නයක්. ඒකයි මම බුදුහාමුදුරු කියන්නේ බුදුහාමුදුරු කවුද කියලා මට මේ ධර්මයේ සංසාරේ ගෙදර වෙච්ච. එතෙක් ඔබට මම ඉන්නවා. ඔබ මාව විශ්වාස කරන්න. නැත්තම් ඔබට මේක ගෙදර වෙන්න විදියක් නෑ. ඒක සද්දාව උඩට දැම්මේ. මොකද්ද උඩට දැම්මේ? සද්දාව. ඔබ මාව පිළිගන්න. දැසෙතර වෙන්නේ. ඒතර උනාට පස්සේ ඔබට මම කවුද කියලා පෙන්නේ. ඔබට ධර්මාවලිය කර මොකද විතර වෙන බගහ ගන්න කවුරුවක්ද සියල්ල ධර්මයේ සියල්ල ධර්මයේ සියල්ල ධර්මයේ වෙනවා නේද විතර වෙන විදිය තථාගතයන් වහන්සේ ඇතරත යන අර දෙකෙන් නිදාස ධර්මයේ දේශනා කරා සියල්ල නැති කියලා කියන්නේ සියල්ල ඇති කියලා කියන්නේ නිදාස ප්‍රකාශ
ජීවිතේ බැන මහන්න ඇතුලින් නම් බැන්නො බැන්නොත් අයි මොකද මේ ඔබට බැන මහන්න වෙනවා එහෙනම් එක එක කරන්නේ ඕ ඕ මයි වොට් වස් සුපර් තේ මගේ එච්චරයි ඔබට පිළිය ගන්න ඉන්න කරන ඔබ බහුව දේ හැබැයි ඔබට වෙම වෙන්න ලෝකේ අල්ල ගන්නකොට බත්තරේ ලෝකේ අල්ලගෙන දුක් විඳිනකොට ඔබ අත්හැරලා දැන් ඔය කරන දෙයට ප්‍රතිවිරුද්ධ දෙයක් කරන්නේ. දඩු දෙතර වෙන. දැන් ඔබ ඊට පස්සේ බැලනවා මේ ධර්මය වල පස්සේ ඔබට ඉතර වෙන්න ඕනේ කියන පැත්තට වාද කරන්න තියෙන්නේ. සුපත් වේවා. එහෙම එහෙම කරන්නේ. මොකද ඔය බැලුම් ගන්න ඔබගෙම දෝෂයක් නිසා නිසා බාහිර වලක් නිසා අපි ඔබ මෙහෙම ඉතෝ බාහිර දේවල් නිසාමයි බලන්නේ. මම මේ නිසා ඔබ බැලිය යුතුයි කියලා තරණා ඔබ ඉතර වෙනවද නැද්ද? කවදාවත් කරන්නේ. ඇයි? ඔබට බැන්නොත් නැවත විභාගෙමත් බැනු. එළියෙන් බයිනෝනේ අදාළත් ඔබ කර්මාන කල් කර් විඥානේ තමයි පෙන්නන්නේ එළියෙන් බයිනෝ ඒක. නමුත් කර්මයෙන් සිද්ධවෙන්නේ මේ කියන්නේ කියලා කම්ම කිව්වා කම්ම යෝටි කම්ම බන්තු කම්ම පරිසරණ යන කම්ම පරිසාමි කල්යාණම අපවක සදායද භවිසාමි. උපදරත් තියෙන කර්මය නෑදයක් කර්මය යාලුවක් කර්මය කොප්පේ. ඔය සියලු කර්මය නෙවෙයි. ඒ කර්මයට අනුව ඔබ විඥාණයෙන් පෙන්වන එළියක් තියෙයි කියලා කර්මානුකූලයක් කියලා ඔබ හිතන්නේ ඔබ ඊට පස්සේ මොකද වෙන්නේ? ඔබ රණ්ඩු වෙනවා. දේශය ඇති කරගන්න, වෛරය ඇති කරගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔබ නැවත ඔබට ඊට වඩා දහස් ගුණයකින් මේ සිද්ධිය ආත්ම භව දහස් ගණන් දෙක ගන්න. ඒ ඔන්න සංසාරය ඇති නැහැ. ඔන්න සංසාරය. ඔබට සංසාරය නැති කරන්න මොකද කරන්න තියෙන්නේ? බයි කොට හොඳ කියලා. ගහන කොට අත ගන්න. පිලෙන් අයින්නට පපුව දෙන්න. බෙල්ල කපන්නේ කියන නාමයෙන් බෙහෙත් දෙනවා. ඒ බුදුහාමර අපේ ආදර්ශයෙන් පෙන්නේ. ඊතලෙ විදිහ ගෙනාට ධර්මය කියනවා. කඩු උස්සගෙන ගෙනාට ප්‍රීතිය. ඔකට පෙන්නේ ආදර්ශය. ඉතින් මම මේ දැන් මෙතෙන්ට ඇක්චුවලි මෙතෙන්ට කරා
නැද මම දැන් මහත්මයාට මෙතනටක් කිව්වේ නැහැ කියලා මට චෝදනා කරන්න බෑ මම ඔබට මෙතනටක් කිව්වා නෑ මේ ඉතින් සර්නස් කිව්වේ අවසන් පොඩක් නෑ පොඩක් නෑ දැන් මේ මේ සර්වත්‍රිකය ආවම අනාගාමී මහසීනේ මං කියන්නේ ඉස්සෙල්ලා මම කියන්නේ ඉතර ගන්න තියෙන්නේ
ප්‍රශ්නයක්
ප්‍රශ්නයක් හතර උත්තර බෙහෙතක් දෙන්න. වෙරෝනිකා ඩයස්ගේ ජීවිත කාලෙ බෙහෙත් දෙන්න. ඉතින් දවසක වෙරෝනිකා ඩයස්ට හිතනවා දැන් මේ මම මේ මානසික රෝගී පිළිබඳව කියන්නේ මම අනෝ මානසික රෝගී කියලා ලෝකේ සම්මත කරපුවයි බලන්න පිසකට වලට යනවා. පිසකට යනවා පිසකට වෙරෝනිකා ඩයස් වයින් වෙන කන්න ඔයා කාන දාවේ ඔයා නිදා ගන්න එදත් තියෙනවා. වෙරෝනිකා ඩයස් කියන කවදා මේ ලෝකේ මහාචාර්යතුන් කියලා මෙච්චර සතුටින් මාතේ කතා කරනවා. හම්ක්සේ මොකක් ගැටලුවක් වයි මට ඉදිරිපත් කරේ. ඇත්තටම පිස්සෝ එළියෙන් නැවද ඇතුලින්. Bye-bye.
කෝටි හතක් මඟපල්ලාභී කියන බුදුරජාණන් වහන්සේ කාලේ විශාල ආමතුරුවක්. හරියටම කෝටි පහක් කියේ කෝටි හතෙන් පහක් මඟපල්ලාභී. කෝටි පහක් මඟපල්ලාභී ඥානම වැඩි. බුදුහාමුදුරුවෝ දර්ශන කරනවා. මේ පිළිවෙල සූත්‍ර හොඳට කියවලා බලන්න. බුදුහාමුදුරුවෝත් එක ධර්ම සාකච්ඡාවක් කරනවා. ඒ ධර්ම සාකච්ඡා අවසානයේ මොකද කියන්නේ? යම් දුරවරපදයක් උඩු කරවනවා. අන්ධකාරයේ වා තේලපත්ති අඳුරට ආලෝකයක් පේනවා. මමුලාවකිට පාර පෙන්වනවා බෝනස්. දිවි හිමේ බෝනස්ලා ධර්ම සංයාවසන්න යනවා කියලා මම යන්නේ. හරි. උඩු කරවරපදයක් යටි කරව යටි කරවරපදයක් උඩු කරවරපදයක් 100%ක් ප්‍රතිවිරුද්ධද නැද්ද? ඉතින් මම කිව්වෙත් ඒ වගේ දෙයක් තමයි. ඔබ හිතන ලෝකයක් කිය කියලා මම පෙන්වන ලෝකයක් 100%ක් ප්‍රතිවිරුද්ධයි. ඔබ හිතපු අදාළ 100%ක් ප්‍රතිවිරුද්ධයි. ඔබ
ඔබට ලංකාවේ ඉන්න ආමතුරු කියපුවා. බුදුහාමුදුරුවෝ මේ මෙන්න ඉක්මනට දුක නිදාසන මාර්ගය. ඔබ වහන්සේ නැතිවන් අස්ථානකට මාර්ගය. බුදු පිළිදාසෙන් කියන මක්කට තමයි නිවැරදි ගැනීම. නැත්නම් නිවැරදි ගැනීම මහන්සි කියන්නේ නැහැ. ඔබ පිටකරන ප්‍රමාද වෙන නිසා තමයි දෙව්ලොව කිව්වේ. මොකද ඔබ ඉන්න තැනට ඒව කිව්වේ. බුදුහාමුදුරුවෝ කිව්වනේ මම দমনය කරන দমনය කරන විදියක් කියලා দমনය කර ගන්න ඕන නිසා කිව්වේ. හරිද? එතර වෙන යතුකල පුත්තේ එතර වෙන කැමතුණා. දිව්‍ය ලෝකෙ කියලා දෙතර කරේ. ඔබ ගැන බලාගෙන ඉක්කුවා. මේ ආගායම ගැලී ඉතිහාමල වැඩ කිව්වා විතර වැටුණා. සොපිරි මීට අද කාලේ නෑ කියන්න එපා. ඔබට මීටර යන්න වෙන්න පුළුවන්. ඒ වගේම මට හම් වෙලා තියෙනවා. ඒ වගේ මීටර මට හම් වෙලා තියෙනවා. මම වචන දෙකයි කියන්නේ ඊළඟ දවසේ හිත වෙනස් වුණා කියලා ඉන්න කියනවා. අද කාලේ නෑ කියන්නේ පූජකයෝනේ. කවුද කවුද නෑ කියන්නේ කරගන්න බැරි වෙන අයව තමයි කියන්නේ. අද දිව්‍ය ලෝක යනවා, බබ ලෝක යනවා, මේක කරන්න බෑ මනුස්ස ලෝකේ කියන්නේ. මම ඒක සිහිව අරින්න පුළුවන්. ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් ධර්මයේ කාට ඇත්ත දාන ලබන්න ඕන කියලා ධ්‍යාන ලබන්න ඕන කියලා ධර්ම සම්පන්න
ඔව් මෙහෙමයි ධ්‍යාන අනිවාර්ය නැහැ ධ්‍යාන බුදුහාමුදුරුවෝ මෙහෙමයි ඔබ කියලා දෙන්නේ ධ්‍යාන වඩන්න ප්‍රඥාවන්තයි ප්‍රඥාවන්තයෝ ධ්‍යාන ඒ දැන් විසි මම මේ පිළිබඳව පළවෙනි ධ්‍යානයකට මම මේ කතාව කරා මීට වඩා තේරෙයිද නැද්ද තේරෙයි ඇයි මේ වෙලාවේ බෞද්ධ අතීතය අතීතේ කියන්නේ ඔක්කොම මතක් කරගෙන තමයි මේ අහන්නේ ඒ නිසා අපි ප්‍රශ්න ඔක්කොම දැන් මේ පිළිබඳව පළවෙනි ධ්‍යානයකට කියන්නේ වර්තමානයේද අතීතේද වර්තමාන ධ්‍යාන සිත වර්තමාන වර්තමානයේ කිව් එක කරන දඩස් ගලවලා දෙන ඒ නිසා ඔබට ධ්‍යාන වඩන්න ඕන ධ්‍යාන හැබැයි ධ්‍යාන අනිවාර්යයි කියලා අනිවාර්යයි කියලා දීවද බුදුහාම ප්‍රඥා ප්‍රඥා විමුක්ත කියන්නේ හතරෙනි ඥානෙ නෑ. නමුත් රහත් ප්‍රඥා විමුක්ත. ප්‍රඥාවෙන් තමයි අරහත් ස්පර්ශ කරන්නේ. සමාධිය මුල් කරගෙන නෙවෙයි. තව කෙනෙක් ඉන්න ওই දෙකම නෑ. හැබැයි මේ විපස්සනා වඩලා සත්‍ය විතර කොහොම හරි අරහත් සාක්ෂා එයා සුෂ්ක විදර්ශක. සුසීම සූත්‍රය කියලා බලන්න සුසීම සූත්‍රය. කියලා සාගතනිකයි සුසීම සූත්‍රය. සන්නත ආරක්ෂක මාර්ගයේ දර්ශන පාඩම් දර්ශන හැබැයි මම කියන්නේ අරහත් වෙන ඥාන පාඩම් කියලා වරද්ද ගන්න මම පළවෙනි වචනේ අහන්න බාග ඔබ අවුල් කරගෙන ඉන්නේ කියලා මම බෙල්ල රපන් හිටපන් මම නෑ නෑ කිව්වට මම ඒක සිද්ධ වෙන්නේ යනවනේ හැබැයි ඔබ අපත් තියෙනවා වජ්‍රයාන මේක තියෙනවා ටිබෙටේ මේක තියෙනවා දලයි ලාමා ගාව මේක තියෙනවා
නම් කියලා මගේ දැන් මොබෙන්න නැහැ නේ ඔබට ඉතර වෙන කමටහන් කීපයක් කිව්වද ඒක කරගන්න අංගුලිමාල් මහරහතන් වහන්සේගේ ගර්භය ඔකේනවා කියනවා.
අදත් වගේ ප්‍රභාකර රහත් ඉඳලා රහත් වුණා කරුණාමාන රහත් වුණා කියලා කියන්නේ යනවා. අපේ හාමුදුරුවෝ ගල් ගහ ඉඳලා තෝපි තමයි බණලන්න ගන්න එකනේ තෝ තමයි බණලන්න. අද කරුණාමාන රහත්ේ බණහන්නව සිත් 50යි විදි කියන්නේ. මේ විපතේ හාමුදුරුවෝ. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ බලනවා අඟුලිමාල රහත්. අපි උනාට පාරයන්ට මුසු බලනවා. ඒ ගල්වාගේ රහතේ පිළිගන්නේ කර්මයක් තමයි මේ සම්පතිය කියන්නේ. කර්මය අඟුලිමාලා හඳුනගන්නේ මහත්මයා. නමුත් මිනිසු දැන් අපි දැන් මේ මහත්මේ මහත්මයාගේ සම්පති ප්‍රශ්නයට පරමාර්ථ ප්‍රශ්න. ඉතින් මම සම්පතිය උත්තර දෙන්න. දෙක පටලවා ගන්න එපා. එහෙනම් දැන් අඟුලිමාලා තහ හඳුනරට ගන්න. දොරේ ඒතරම පොදේ නැවේ රහතේ දැන් අපි පිළිගන්නවා එදා අපි ඒ වෙලේ කියන මිනිස්සු වල අපි පිළිගන්නේ නැද්ද? පිළිගන්නේ. පිළිගන්නේ. ඒක තමයි තත්ත්වය. එදා ලේ කියන තරම තත්ත්වය. ඒ ඔබට අනුව රහත් වෙන්න නම් ජීවිතේ ඊට කලින් වල ඔක්කොම ස්පෙෂල් සිද්ධ වෙලා තියෙනවා. ඔබට අනුව ඒ කාලේ කිව්ව අඟුලිමාලා අඟුලි ස්පෙෂල් නෑ. අඹපාලි ස්පෙෂල් නෑ. ඒ නිසා රහත් වෙන්න හැම බුදුහාමුදුරුගේ ධර්මයෙන් පුළුවන්. මම කියන තේරුම දැන් ඔබගේ ගෙදරায় දැන් මම මේ කියපු දේශක අහලා නැහැ කවුරුත් කිව්වා. කරන ආමතුරු බණක් අහලා නැහැ. ඔබට දැන් මේ ධර්මයේ වැටෙනවා. එතකොට ධර්මයේ වැටෙනවා. එතකොට ඔබ දැන් ඉන්නේ ගෙදරায় ධර්මයේ දැකවල කියලාද නැද්ද කියලාද? දැන් ඔබ ඉන්නේ දැන් මේ වෙලාවේ දැන් ගෙදරায় බණ ඔබට මේ කාලේ මම මෙවට බණ අහන්නේ නැහැ. උන් මෙලව මෙලව පරලව කියලා කිසි පිළිගැනීමකුත් නැහැ. ඔබගේම යාළුවෙක් හරි ඇත්තේ. එහෙමයි. දැන් ඔබ අද කියන්නේ මේ වෙනකොට ධර්මය අවබෝධ කරලාද නැද්ද? අදන්නේ කියන්නේ නේ පොරෝ. අයියා ඔබ කරන්නේ බැන්නේ. හැබැයි ඔබ මතක තියාගෙන ඉන්න පෙර ජීවිත දෙයක් මතක තියාගෙන ඉන්න වර්තමානයේ කරනවා. දැන් කියනවා එන්න පුළුවන්. ඔක තමයි කියන්නේ මම මේ ප්‍රත්‍යාව දුන්නේ කියලා. නැත්නම් ඔබට අරව තාමත් කවුරුවත් රහත් වෙන විදිය රහත් වෙන්නේ කොයි වෙලාවද කියලා බෑ කියන්නේ නෑ. අපිට අරුව දැනත් මගේ ගාවට නැත්නම් ගලවගෙන යයි කියලා කෑ ගන්නවා. ඔබ මොකද රහත් කරන කිරණානේ මගේ දරුවේ නැතුණා මට උදව් කරපන් කියලා. ඉතින් මම කියනවා ඔබ වරේ මගේ ගාලේ මම උදව් කරන්නේ නින්නේ නැත්තම් වඩා හොඳයි කියලා. එතන ඔබ තේරෙන්නේ. එතන ඔබ තේරෙන්නේ. ඔබ මොකද ඔබ හිතන්නේ අර ගෑණික ඔබට අරවන්කෝ බැලුවොත් ඔබට ගෑණික ඔබ කියයි ගෑණට රහත් වෙන්න බෑ කියලා මෙලෝසියක් නෑ. ඉතින් බුදුහාමුදුරුවෝ පටාචාරත් ඔබ ඔබේ දාපු දුහාමුදුරු ගාව ඉන්නද පටාචාරණ රහත් වෙන්නේ? රහත් වෙන්නේ කොයි වෙලාවද කියලා දන්නේ? ධර්මයේ අනුගමනය කරන කෙනෙක් ඕන වෙලාව රහත් වෙන්න ඕන. ඉතින් ඔහු ධර්මයේ අනුගමනය කරාද නැද්ද කියලා ඔබට ඔහුගේ හිත දැක්කද? දැන් එහෙනම් ඔබට මම සංඥාව ගන්න පුළුවන් මොකටද? සංඥා දෙකකින් ගන්න පුළුවන්. සංඥා සැකෙන්නේ DVD එකට සංඥා සංඥා හිත ගන්න අමොන සංඥාව කියන්නේ මොකද්ද? හඳුන ගන්න ස්වභාවය විස්තර කරාමද? හිත ගන්න අමොන හඳුන ගන්න ස්වභාවය කියන්නේ මොකද්ද? සංඥා. එතන සත්‍යය අවිස්තේ වෙන්නේ මොන සංඥාවක් එක්ක කියලා කියන්නේ? පූර්ව සංඥාවක් එක්ක. ඔබ දැන් මේකට කියන නම මොකද්ද? නම මොකද්ද? ඔබ කොහෙද මේක ඉගෙන ගත්තේ? පොඩි කාලේ. ඒක ගන්න ඕනේ මේක බලන්න. මේක හරියට වැරදුනේ. සංඥාව කියන්නේ උදාහරණ උපමා කරේ මොකද? මිරිගුවක්. මිරිගුවක් කියන්නේ මොකද්ද? තීනවයි කියලා පේනු ගියාම එන දෙයක්. ඒක මිරිගුව කිව්ව ලෝකෙ දිහා බලන්න. ප්‍රඥාව නෙමෙයි. දැන් හොන්නේ දැන් ඒ මාර්ග ඵලයක් ලැබිච්ච එක්ක එනකොට දැන් ඒක හම්බුනද? ඒ කියන්නේ අන්ධකාරයේ ආලෝකයව සම්තුයි කියනොත් දැන් මේක කවරණනේ දාන කුමාර. දැන් ඔබට කවුරු කියන්නේ මෙතන ලයිට් එකට කියලා? එක අවස්ථාවක තියෙනවා ඔන්නේ ධර්මයේ දැන් මේ කොතනද තියෙන්නේ? මේ ඔබහල තියෙනවා මේ මේ සාරිපුත්ත හාමුදුරුවෝ බල කියනවා එක හාමුදුරුවෝ මොකද? සාරිපුත්ත හාමුදුරුවෝගේ අන්ධකාරයයි. තමන්ගේ අන්ධකාර ආලෝකයව තමන් ගන්න. අනිත් අයගෙන කියන්න පුළුවන් කම නැහැ. එහෙම කියන්න ධර්ම සාකච්ඡාවක්. එතෙන්දී මේ බුදුහාමුදුරුවෝ කියනවා ඔය ලකුණ්ඩක වාද්‍ය මහානාථයන්. ඒක වෙන්නේ මෙහෙමයි.
කියන්න ඕනේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආලෝකයේ දැන් මහත්මයාගේ මාළුපල් ලැබුවා දැනගන්න පුළුවන්ද කියලා තමන්ට දැනගන්න පුළුවන් අනුන්ගේ ගන්න දැනගන්න බෑ බුදුහාමුදුරන් විතරයි ඒක පුළුවන් ඔව් ඉන්දෝ පරෝපරිය ඥාන විතරයි පරවඤ්ඤතා ඥාන විතර අනාවරණ ඥාන විතරයි දැන් මහත්මයාගේ මගේ තමන් මාළු බලය ලැබුණා දැනගන්න බෑ දැන් එහෙමනම් ඒ හම්සුරන්ට ඒක මේ කියන්න පුළුවන් නේද හම්සුරන්ට කියන්න ඒ හම්සුරන්ට චොයිස් එකනේ දැන් බලන්න ඔබහත් පිඬුල බාරද්දයි මහත්මයා හරිද? හරිද? මේ පිඬුල බාරද්දයි මහත්මයා ටිකක් මම කියාගෙන ගියා. සීල සමාධි ප්‍රඥා වැඩි වෙයි මම නම කුටි කුටියට කියාගෙන ගියා. පිඬුල බාරද්දයි මහත්මයා මේ සාසන භෝගින් අගදල්පත්. දැන් කමෙන්ට් එකක් දාන්න මම කියන්නේ. ඔබ ගිහින් බලලා සතුටුමත් ආවොත් අරේ. සිංහනාද කරන්නන් අතර අගදල්පත් වෙන්නේ බුදුහාමුදුරුවෝ ළඟ පස්සේ පිඬුල බාරද්දයි මහත්මයා. මොකද සිංහනාද? සීල සමාධි ප්‍රඥා වේහි වැඩි වෙයි මම නම් අන්න සිංහලා ගායකයන්ට පොතල් ලියලා තියෙන පිටුවට බාරද්දාජ මහරහතන් වහන්සේ කියවල බලන්න එක තියෙන බුද්ධ දේශනාවල විස්තර කෙරේ. ඔබ කියවල තියෙන පංච බය වෙන සූත්‍රය. ඒ කියවල මට ප්‍රශ්නයක් නැහැ කියව මට ගන්න ධර්ම වැඩක් නැහැ මම මහත්මා. ඒක මොකද බුදුහාමුදුරුවෝ කියන්නේ? පරිවර්තන සූත්‍රයේ විහිදද ඔයාලගේ බලන්න සම්මුතික අනුසමයේ සම්මුතියේ ලියාගෙන විහිද බලන්න කියන එක. එතකොට මට මේක බුද්ධ දේශන. ඒකේ මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? කවුරුන් සත්කාරී පිළිවිච්ඡා සිලබ්බත ප්‍රහා පරම ප්‍රහාණය කරේන ඕක කැමතිලා ඕන සතර අපායන් නිදාසුනේ කියලා කියන්න පුළුවන්. ප්‍රහාණය කළේ නම් නොකළේ නම් ප්‍රහාණය කළේ නම් ඔබ කියන්න පුළුවන්. ඕක කැමතිනම් කියන්න පුළුවන් කියලා බුදුහාමෝ කියනවා. මොන සතර අපායන් නිදාසුද? කොහොම බලන්න? ඔබ අහලා තියෙන බුද්ධ දේශන අනිදි මේ දාහක මොකද්ද? පාරම්පරික දහම පොතේ තිබෙන දහමත් හරියට ඉගෙන ගන්න. පොතේ තිබෙන දහමත් ඉගෙන ගන්න. ඔබ අහලා තියෙන කට කතා පොතේ තියෙන කට කතා. රියල්ම පොතේ තියෙන වචන ටිකවත් ඉගෙන ගන්න නම් හොරයි. දැන් උගත් ලංකාවේ කට්ටිය කියන්නේ අර අර මේ ලංකාවේ අමුතුරු කියන්නේ මේ කතාව වලින් තමයි අපි කියන්නේ ඔය විදියට. උන් බිස්නස් එක කරා. මම බිස්නස් කර මම කියලා කරා. කොරාට කරන්නේ. ඊතර වෙන්න බෑ නෝ කිව්වට. ඊට පස්සේ අවුල්නේ බිස්නස් එකට පාඩියම මෙහෙම කියලා කියන්නේ. මට කරන්න දෙයක් නැහැ. මම යා අමුතුත් එක තරහ නැහැ බිස්නස් එකත් එක තරහ. මොකද බුදුහාමුදුරු කියන ලාභ සත්කාර වලට යම් පිස්සුවක් මොකද වෙන්නේ? මහානේ ලාභ සත්කාර වෙනවා ගන්න නිවන වෙනවා. ලාභ සත්කාර සම්මුත්තේ බුද්ධ වචන. ලාභ සත්කාර වෙනවා ගන්න නිවන මේ වැඩේට ගන්න එපා. දැන් ඔබගේ මට සල්ලි පුදින්න මම ආවසත් ගන්නවා. ඔය නිකන් පවුරව ගන්න එපා. මට මේ වැඩේ තියෙන උඹනාවක් නැහැ. මම මේ ධර්මයෙන් ප්‍රචාරය කරන සල්ත්‍රය මම ගන්න. ලාභ සත්කාර කියල කියන්නේ ඒ වගේ හිතේ තියෙන තණ්හාව. මේ සල්ලි කොලවලට කොල විතරක් කියන දරිම මේක ආසාවක් නැහැ. ඒව නෙවෙයි. මේවා මේවට තියෙන තණ්හාව. මේවා තියෙන දැනග තියේ. නමුත් ඒකට හිතේ තණ්හාවක් බැඳලා තියෙනවනේ. ඒව බලාගෙන නම් බණ කියන්නේ. මොකද්ද? මේ නෝටි නිවන් දකින්නේ ලාභ සත්කාර වලට යන්නේ නැහැ. ඒකට ගන්න බලන්නේ කියන්නේ මම දකින මට කියන්නේ. ඉතින් මටත් ඔබ හදලා දන්නවා නම් මේ තාත්තේ අයියාගේ නංගී මල්ලී කියලා කියන දේ මගේ ජෛත්‍යන ආදාර කරපන් කියලා කියලා යන්න පුළුවන්. මට ඔබ ආදාර කළත් එකයි නැතත් එකයි මටයි සිත්ටි ආවත් එකයි නැතත් එකයි. මෙතන කාටහරි කොමනුස්සේ ධර්මයක වැටෙනවා ඕක තමයි මම කතා කරලා යන්නේ. ඔබට අනිත් ජීවත් වෙන කලාව ඉගෙන ගන්න ඕන තරම් බලන කිනා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. ඒක මට ප්‍රශ්නයක් නැහැ. ජීවත් වෙන කලාව, දෙවිලෝවට යන කලාව, පායට යන කලාව ඒ ඕන තරම් ඕන ඇති. නමුත් කට්ටිය බය වෙන්නේ කතා කරන්නේ. බය වෙන්නේ මම කතා කරලා යනවා. මගේ අමුතු වරදක් දෙන්නේ නැහැ. උන්වහන්සේ කවද කාරි ධර්මයේ පැටි අවබෝධ වෙච්ච දවසට වැඩි ඉති දවසට උන්වහන්සේ මේ කියන්නේ නැහැ. අපි අනිත් අය ගැන වෙන්නේ වැරදි. අපි ගැන හොයාගන්නේ මම බඩේ දුබල මාව ඒ පැත්තට ඇදගෙන යනවා. පරිවිලා තින්න මුnde කේන සමණු විදමුඩු කළ පවණි ශ්‍රවණයෙක් ඉන්නේ මේ ධම්මපදයේ තියෙන නම මුnde කේන ඔබ අරත ආමුතුගෙන ඔය ලබට එක වැඩක් තියෙනවා તો බෙතර වෙයි ඔබට දැනෙන්න මෙච්චර මගේ මං වාගේ වචන වලින් ඇයි ඔබ අනිත් අය ගැන ඔබ ගැන අහන්න ඔබට ප්‍රශ්න නැද්ද? නියතද?
අනිත්‍යයෙන් මරණයට උත්තර දෙන වැඩ මගේ කටවස් හොදන්න එපා. මම බොරු කතා කරලා පුරුදුනේ. මට බොරුවට එකක් ඉදෙට එකක් ඇතුලට දාන්නේ ලීට දාලා මට පුරුදුනේ. ඉත ඇතුලේ එන එක මම එළියට කියන්නේ. ඒ නිසා මම ඒ වැරදි දේවල් වල කතා කරන්න වැඩක් නැහැ. ඔබ විතර මේ කහගෙන අනිත්‍යයෙන් මරණයට ගාතයි කියලා මම අයිත් දෙන්නේ. ඔබ ගැන මම ඔබ ඔබට ඉතර වෙන්න ඕනේ. වාස්තවරු වගේ යාළුවෝ වගේ අනිත් සුගක් අය. යාළුවෝ කියන්නේ අනිත් අය නේ යාළුවෝ වැඩ නෑ. ඒක කියන්නේ පහ. ධර්මයේ මහත්මා ධර්මයේ ගුණහයක් තියෙනවා. ධර්මයේ ගුණ එහෙම කියන අයිතියක් තියෙනවා අපි. ධර්මයේ ගුණහය. මොකද්ද ගුණහය? මොකද ධර්මයේ ගුණහය? සාත්‍රාතු බලවතු ධම්මෝ සම්දික්ඛිකෝ අකාලිකෝ. ඒ අකාලික සාත්‍රාතු බලවතු ධම්මෝ සම්දික්ඛිකෝ අකාලිකෝ. ඒ පස්සිකෝ ඔබට මොකද ඔබට ඒක කියන්නේ? තවත් කෙනෙක් විතරයි දකින්න ඕනේ. යාළුවෙක් කියන බලන්න එපා කියලා. එහෙනම් අපි සම්මුතිය නිදා අහන්නේ. සම්මුතියේදී සම්මුතිය මහත්මයාට ජීවිත කාලෙ වෙනුනා ඉන්නේ. මම දැන් කියන්නේ එතන නේ නැහැ. සම්මුතිය ඉන්නම තමයි දැන් අපි හොයන ධර්මයට. කොහොමද අපුනේ තේ කිය හොයලා. ඔව්. ඉතින් දැන් හොයලා දැන් සම්මුතිය උදා දැන් මහත්මයා කොහොමද කියලා අපිට දැනගන්න. නෑ නෑ මට ඒක එවගේ සම්මුතිය විතරේ නේද සම්මුතිය ඉන්නද මට ඒක කියන්න ඔබ ධර්මයේ සම්මුතිය තුලම ඉන්නද සම්මුතිය විතර වෙන්නේ සම්මුතිය විතර වෙන්නේ නේ මේ කියන්නේ නේද කවුද දැන් මේක ඇත්තද කියන්නේ එහෙනම් ඒක ඔබ මේක ඇත්තද වෙනවා කියනවා ඒක ඔබ ඇත්තද නේද තමම දරගන්න බැහැ ඒක තමයි කියන්නේ මං කියපු දෙ පිළිගන්නේ මම මං කියපු දෙ කළා මහන්සියලා බලන්න නැත්නම් ඔබට වෙන තවත් මේ ලොකු මම විතරක් නෙවෙයි බලන්න කියන්නේ ආයෙත් ඒක පකිනා. ඒක නිසා මම කියන්නේ මම අයිතර වෙන්නේ. මම ඔබගේ ආලෝක පිළිතුරු දෙන්නේ නැහැ. මට කාලේ අපරාද. මම ඔබගේ අර එකකට තමයි හමුදුර ගැටු වෙන්නේ. නැත්තම් මම බාහමණී ප්‍රශ්න වලට ඔබ ගැන ඔබගේ කෙලස් පිළිබඳව ප්‍රශ්න කරනවා මම උත්තර දෙන්න. කවදාවත් අනිත් අයට කතා කරලා ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. මං තාම පරද කෙනෙක්ට හරි බලන් ඉවර කළා කියලා ගන්නවා. මම නෙවෙයි එහෙම කිව්වේ. මොකද්ද? ඒක තමයි මට කියන්නේ. තමයි බුදුහාමුදුරු කිව්වේ බුදුරජාණන් පළවෙනි රහතන් මම පිට අතරේ මොකක් කියන්නේ කියලා. බුදු වචනේ කියන්නේ කියලා. ඒක තමයි මම කියන්නේ. දැන් ඒ කියන්නේ නම් කරන්නේ අපි ඩිස්ක්‍රිමිනේ කරලා හැම එකක් අතහැරලා එහෙම ගියේ කියන්නේ මම ගැන විතර. ඔව්. ඉතින් ඔබ මෙතෙන් ඩාගේ ඔබගේ දුක ඉවර කරගෙන යන්න මගෙන් බණ අහනවා. මම දැන් මේ මම කිව්වට පස්සේ ප්‍රයිවට් කතා කරමු. ඒක මම මේ නෙවෙයි. මම කැමති ලව් කරන්න ඒක. ඔව්. බල කියන වෙලාවෙ මම මේ ඔබට ඊතර වෙන්නේ කියන ඔබට මම උත්තර දෙන්න. සමිනාන්ත නෑ වාදිනු අපි අතීතේ අතීතයත් අමතක කරන්න අනාගතය අවබෝධය වර්තමානයේ සත්‍ය ජීවත් වෙන්න කියලා. දැන් ඒක අපට ගැලපෙන අපට කමට අනන්ත කියලා අපි දැනගන්න ඕනේ. ඔව්. ඔව් ගැලපෙනවා. ඒක ගැලපෙන විදිහ මම කියන්නම්. අන්න ඔබගෙන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම ඒකට උත්තර දෙන්න. දැන් මහත්මයා මෙහෙම ඉන්නකොට හිත යනවා මොකක් හරි කරන්න තියෙන වැඩකට. යනකොට මේ වැඩේ මොකට ලොකු ලොකු පීඩාවක් එකකට කල්පනා කරනවා. දැන් බුදුහාමුදුරුවෝ අනාගතේ හතරගෙන එක නෙවෙයි කියලා මට මතක්. ඔබ හිතින් හිතනවා දෙයියනේ නැති දෙයකට මේ ප්‍රශ්නේ හදාගෙන තියෙන්නේ ඔබට අත්ගාලා වර්තමානෙට ප්‍රශ්න ඉවරයිද නැද්ද? ඔබට ගැලපෙනවද නැද්ද? ඔබ තවදුරටත් තරගෙන ඉඳ හිත කියොත් තා වැඩි වෙනවද පසු නැ ඔබ නැති වෙනවද ඔබට අපහසු වෙනවද ඔබට පහසු වෙනවද ඔබ දැන් මොකක් හරි ඔබට බැලුම් එකක් හරි ඔබගේ මොකක් හරි ආදරයක් කෙලිකයක් හරි මොකද මොකක් හරි නැති වෙච්ච දෙයක් හරි මොකක් හරි ප්‍රශ්නයක් අතීතයේ වෙච්ච දෙයක් ගැන ඔබ කල්පනා කර කර දුක් වෙනවා ඔබට මතක් වෙනවා මම මේ කියපු වචනේ බුද්ධ වචනේ මොකද්ද අතීතයේ කියන එක නිරුද්ධයි එහෙනම් ඔබ තනියෙන් කල්පනා කරන දෙයියනේ නැති දෙයකට මේ මෙච්චර දුක් විඳින එක වර්තමානයේ ප්‍රශ්න ඉවරයිද නැද්ද ඉස්සෙල්ලා දැන් යන්නේ ගන්න ලෑස්ති කරගන්න බෑ. දැන් මම ඔබට කියන්නේ මම මෙහෙ ගැනෝ සති චෛතසිකය. කොයි චෛතසිකයේද?
දැන් මේ පිටතට සතිය ගැන කියා දෙනවා දැන් මේ අපේ අම්මයි දැන් මට මම ආද නැත්තම් සිද්ධියේ නැහැ යම නැත්තම් දැන් ධම්මජීව ආඳුර මෙහෙට එනවා ඒ ආපේටි සතිය පුරුදු වෙන්නේ ඒ රිපීට් වලදී පුරුදු වෙනවා මේ මගේ ඉඳලා මේ මෙන්න මෙතන තමයි ඉතර වෙන්න යනකොට දැන් මම ඒකට තමයි මේ සතිය පුරුදු දැන් මාසේ ජනවාරි වල වැඩි ජනවාරි වල දොර මිලබන් වලට හරි වැඩි මේ නාවපීට යන්නේ ඊළඟ සිහිය පුරුදු කරන්න පුරුදු කරන්නේ මොකටද කියලා කල්පනා පුරුදු කරන්නේ ඉතර වෙන්න නිසා ජීවිත කාලය සිහියෙන් ඉන්න බලාගෙන දැන් සතියේ ඉතිරි විස්තර කරන දවසක් ඇති මේ මෙල්බන් එදා විස්තර කරා පැය දෙකම ආව සතියේ තියෙන වැඩකට අපේ කතා කරන්නේ අපේ මේ අක්කමට දැන් මතකත්
කවුද අපේ අක්ක මේ එංගලන්තෙ ගියේ? දැක්කනේ මතකයිනේ මට මතක නැදලා ඔබට මං කිව්වේ. ඒක කොහොම මතක තියාගෙන ඉඳලා මම මේ කියන දේ කවුරු ගන්නෙ? ගන්න නැහැ කියන්නේ ගතිපා ඉන්න මේ ලෝකෙ. ටික දෙන්න. ටික දෙන්න. අතේ ඇවිල්ලා තරහ. ධර්ම
පාසි අවබෝධයක් පාසි දැන් මම ගැන්වා රහතන් වහන්සේලා මේ පිටුතට ක්‍රියා රහතන් වහන්සේ සිත උගන්වන අනුමාන වශයෙන් සත්‍ය වශයෙන් උඹට රහතන් වහන්සේ ඉඳන්නේ නැහැ අභිධර්ම අනුමාන රහතන් වහන්සේ පෙන්වන්න පුළුවන් මෙන්න මෙහෙම රහතන් වහන්සේ මේ ස්වභාවය මේ ස්වභාවය වල දෙන්න පුළුවන් දර බෝධි ඔබේ ආර්යපාදයෙන් ආර්යපාදයෙන් නැගෙන ඔබ නිවන් දකින්න ඔබට සමහර හේතු සම්පත්තිය නිවන් දකින්න පාරමි පිළිලා බට් ඔබ අපි ආර්ය මාසයකට පාත් වෙනවා මාර්ගයේ සමාව ගන්නවා හැබැයි අපි දැන් මේ දන්නකෙනා පරිස්සම් කරනවා ඊයේ උනත් චිත්තස්තර ඊයේ මේකට අවබෝධ වෙන්නේ චිත්තස්තර භාවනාවක් ගන්නෙ ඊට බෑ කලින් උනත් ධර්මීය පුරුදු කරගෙන ඉන්න අවබෝධ වෙන්න ඕ පරිස්සම් ඒ පරිසම් වීම හොට යනවා. සමහරවිට දැන් ආයෝග වල කාමයක් නැතිවම දැනගන්න විදිහ. ඊයෝ වාදේ දැනගන්නට මම දැන් මොකද තේරෙන්නේ. භාෂා විලාසය ගැන නරයි මම ආයෝග එක්ක කිව්වා මේ අනේ මේ සමින් නැහැ කතා කරන විදිහ නැන ආර්යවාදයක් වෙන්නේ ඒ මාර්ගය අවබෝධ කරා කියනකොට අවබෝධ කරා නැහැ කියලා හිතයි පුතේ. දැන් කෙනෙක් කියනවා මම මාර්ගය අවබෝධ කරා. උඩ වෙන කියන්න දෙයක් නැහැ නේ. උඩ උගල පෙන්නන්න අනිත් කෙනාට සාකි නැහැ. අනිත් අයට නම් අවබෝධ කරන්නේ ආර්යවාද. එන්නද මේ සාමාන්‍ය ප්‍රශ්නයක්. ධර්මයට සම්බන්ධ නෙමෙයි. සාමාන්‍ය දෙයක් සමහර වෙත් උත්තර ලියලා තියෙනවා. ඒ ඔපරේෂන්ස් කරනකොට එහෙම එයාට පේනවලි කියලා මම විශ්වාස කරන්නේ නැහැ විතර මෙව්වා. එහෙනම් ඉතින් මේ හෘද වස්තු නෑ මට ඒක පැහැදිලි කරන්න පුළුවන්. මේ වෙලාව කාලයක් ගන්න ඕක දැන්නවා. මම පැහැදිලි කරලා දෙන්න වෙන දවසක්. දැන් කාලය ගන්න කැයි තියෙන්නේ. මොකද 10ට මේක වහන්න තියෙන්නේ. ඒක පැහැදිලි කරන්න ගොඩක් වෙලා යන එක අපරාධ. ඔක පැහැදිලි කරන්න පුළුවන් මට සාරා. මොකද අපිට තියෙන නමුත් ඔකට පැහැදිලි කරන්න ඕන සිද්ධාන්ත ගන්නත් ඕන. එතකොට තමයි තියෙන්නේ. නමුත් දැන් පැහැදිලි කරන කාලය මට වෙලාවට නිසා මම එහෙම කරේ. නැත්නම් කවදාවත් මේක ওই කාර්ය දර්ශනෙ මුලින් කියන්නේ නැහැ.
එතකොට මේ එක හරියට මම වැටේ මොකද්ද මම මේ කියන්නේ නාම රටක නෙමෙයි මොකද්ද මෙල්බර්න් කියන්නේ ඒක වෙනස් විදියකට ඒක දර්ශනයේ කියාවෙනවා කියන එක තමයි නාම රටක කියලා තියන්නේ අභිධර්මයේ බය නැති කරන්නේ තුනම ඒක අහන්නට වරපිට යන්නද කියලා ඉන්නවා ඔන්නෙ කෙලින්ම යන්නේ එතට ආවා එකක්වත් දන්නේ නැහැ කියන්නේ දෙකටම තමයි දන්නේ නැති උනත් යන්නේ මම නාවල පළවෙනි වතාවට ගියේ. ඒක මගේ අත්දැකීම් මාඩුයි. එහෙනම් මම ජීවිතේට උගන්වපු කෙනෙක් නෙවෙයි. මම මට මේ අභිධර්මයේ ලෝක අනුදහම් එක්ක යනවායි කියලා තියෙනවා. මගේ තියෙන අරමුණ නිසා තමයි මම කියන්නේ. ඒකෝ මේ දැන් ඔබට තේරෙනවා මම මේ DVDs එකේ ඉන්නේ ඇයි? මේ අභිධර්මයේ ලෝකේ තිබුණ ඔබට යහපතක් කියලා මම දන්න නිසා. නැත්නම් දැන් ඔබට IT ස්ටෑන්ඩ් එකක් ගෙනල්ලා නැහැ. මම ඒක ගැන මුකුත් ඔබට චෝදනා කරන්නේ නැහැ. ඒ චෝදනා කරන්නේ මගේ වුණාට මම මේ ගමන පටන් ගත්තා. ඒක නිසා මම මේ DVD උස්සනවා ඔබ ඔබගේ උමනාවට මට කතා කරලා මම මේ කිසි දෙයක් ඔබ වෙනින් කරන්නේ නැහැ. කාරණා මොකද මට උමනාව නම් මේ ෂූට් එකක දෙන්නේ. ඒ නිසා මම යාළුවෝගේ සල්ලි ඉල්ලලා ඉන්නලා මම මේ දක්වල මේක කරේ කවදාකවත් මේ අය දැනගත්ත උන්ට බොහෝ කාලයක් යහපත පිණිස මම කියන්නේ. ඒ නිසා මහත්මයා ඒක අහන්න. ඒතර මට දැන් තේරෙනවා දැන් මෙල්බර්න් ගියත් මම තේරෙනවා බිස්වෙන් මාසයක් කරනවා නම් ඊටත් වඩා ඩිවලොප් වෙලා කරන්න ඕනේ. මොකද අද එතකොට මහත්මයා නාවලෙකට යන්න ඕනේ. ඒ හයි ඒ හයි පොඩ්ඩ ප්‍රයෝජනවත් වෙයි.
ඒකට අපිට බලන්න යටේ යන ගමන ධර්මයේම පරිසකාරනේ. ඔබ මෙලිබස් කවරේ නැත්කේ කියනවා මා වැඩසටහන ආව අහගන්නේ මාසයක් මාතු වෙන්නේ කියන්නේ. මෙලිබස් කරන කවරේ යන්නේ තාම. එහෙනම් ගහන්නේ කියන්නේ. එමන් නම්බර් එක දීලා යනවා නේ අය කොල් එකේ කොල් එක දීලා අහනවා ආට මොකද මේ කියන්නේ. එතකොට පස්සේ ඊට පස්සේ ඔබ ඉස්සෙල්ලා ඔබ අවිශ්වාස ඔබ අවිශ්වාස බුදු අය අවිශ්වාස කරන්නේ ඔබ කියලා කෙනෙක් බුදුහාමුදුරු නැහැ කියලා කියන නිසා. ඔබ ධර්මයේ විශ්වාස කරනවා. ඒ විශ්වාස කළා ධර්මයේ සම්පූර්ණයි. මෙලොව ප්‍රතිඵල ලබන්න පුළුවන්. ප්‍රතිඵලයේ බලාපොරොත්තු නොවී හේතුව නම් ප්‍රතිඵලය ලැබෙන දවස ලැබේ. හරි සුපත් වේවා. නම්බර් එක දෙන්න. මාමති සේ ෆෝන් එකේ තමයි. මහත්මයා මෙහෙම එහාට සිද්ධි කියලා මම දැක්ක වෙලාවට ගන්න. හැබැයි බිස්නස් එක කරනවා. ඒ දරෝ විකු ගන්න වෙයි. කවන්න නැති. ආයෙත්. ප්‍රොජෙක්ට් එක.
තරයි ගහන හැම වෙලාවකම ඒ වැඩ කරන්න අමාරු ස්ටයිල් එකක් තියෙනවා නේ වෙබ්සයිට් එකක් තියෙනවා මොකද්ද චෛත්‍ය හදන දැන් ගිය තාම ඉපලම කරා එතකොට ඒ හදන දැන් මම ලංකාවට ගියම පරිවාර චෛත්‍ය හදන්න පටන් ගත්තා ඒ හැම එකක්ම සතියකට එක රූපරාම දායි ඒ වෙබ්සයිට් එකේ තමයි dhammasriya.org ඒක තියෙනවා ඒකේ ඔබට බලා ගන්න පුළුවන් හැබැයි මේකම දේකුත් තියෙනවා මං කපටි මිනිහෙක් මට කිතුන වෙන දෛත්‍යයන් හතරකේ පින්තූර දාලා මම ඒකට දාන්න ඒ එහෙම වෙන්න පුළුවන් නේ ඔබට ඒ නිසා ඒකත් අවුලක් නැත්තම් දෙන්න ඔබ මට ඩොලර් එකක් දුන්නා ප්‍රශ්නයක් නෑ ඩොලර් ලක්ෂයක් දුන්නා මට ප්‍රශ්නයක් නෑ කෝටි තනිය දෛත්‍යයක් දුන්නා මට ප්‍රශ්නයක් හැබැයි දුන්නට පස්සේ අහන්න දෙනවටත් දෙන්න නැත්තම් නොදී මෙන්න දෙන්න ක්‍රමය. මගේ දැන් මම මේ පිටු කැමැතිය උදව් කරන්න අද පූජා කරන්න පුළුවන්. තව ඉස්සරහට මාස්පතා ඩොලර් 1ක් වෙන පුළුවන්. 100ක් වෙන පුළුවන්. 1000ක් වෙන පුළුවන්. 50ක් වෙන පුළුවන්. කැමැති නම් උදව් කරන මේ ඊමේල් එක ලියන්න. සියලු විස්තර එක ෆෝවර්ඩ් වෙයි. account number details ඔක්කොම මේ වෙයි. හදයි ඔබ දෙනකොටයි ඔබ ගන්න. මම උඹට දුන්නොත් මේක නැති වෙන්න පුළුවන්. ඌ වැඩේ කරන්න. ඔබ කැමැති නම් දීපා නැත්නම් නොදී. හැබැයි දුන්නට පස්සේ නම් මටයි. ඒක මම මොනව කරත් මම හොරෙක් කියන්න මම කැමති නැහැ. මට ඉතුරුත් මම ගන්න එක ටිකට් එකක් හදයි අය. ඒකම ඇත්ත කතාව මේ කිව්වේ. ඔබට ඒක ප්‍රශ්නයක් නැත්තම් දෙන්න. නැත්තම් දෙන්න. ඒක නොදුන නොදීම මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මට ඊට වඩා හොරෙක් වගේ ජීවත් වීම වටිනවා. දැන් මම මේක අනිත් හාමුදුරු ගැන ඒ මගේ ලොබයි තරමේ යාමුරු වෙන හාමුදුරට හිතයක් ගන්න නෑ නේ මගේ හිතේ එක තමයි සමහර අය මට දෙනවා චෛත්‍යද මම උට කියලා ගන්න මට හොඩේ කරට කියලා දෙන්න නැත්නම් අරයි යන්නේ මොනවා හිටන් මොනවා DVD මට හිතනවා දැන් ලංකාවේ DVD 40,000ක් කර මාසෙට ගහනවා ඔය DVD වල සල්ලි මදි කො මම මේ සල්ලි යද්ද DVD 40,000ට සල්ලි දුන්නා DVD 40,000 කියන්නේ සෑහෙන මුදලක් නේ ලක්ෂ 8ක් විතර මේකක් ගන්න දුන්නා ඒ ආශ වැඩිට දුන්නා ඒතර මට හිතුණා අපේ අම්මලේ උනා හොස්පිටල් එකේ සල්ලි ගන්නකොට සල්ලි යද්ද දුන්නා මගේ ඔබට ඉතියක අවුලක් නැත්තම් පූජා කරන්න. අවුලක් නම් පූජා කරන්නේ එපා. හැබැයි ඔබ දීවිවර මගෙන් ඇහුවොත් කොහේකේ වැඩ කරාද කියලා අන්නේ දන්න කවුරු පහ ගන්න එපා. මම හරියට වරකට කොහෙද තියෙන්නේ? මම මතකයිද මේක දුව කියලා අනිවාර්යෙන්ම දැන් ඔබ මගෙන් ධර්මය අහන මම ධර්මයේ ප්‍රී දෙන්නේ. ඒව මට කිසිම අයිතිවීමක් නැහැ. ඒව මට අවශ්‍ය නැහැ. මම මේ DVD එක නම සතයක් අත් එපා. මම මේ කියලා කුඩු කරලා කෑවා මට ප්‍රශ්නයක් මම අහන්නේ නැහැ කුඩු කරලා කෑවා මම දුන්නා ඔබට යන ගම හරිය ඩස්බින් එකට දාලා යන්න පුළුවන් ඒක මට ප්‍රශ්නයක් ඒ ඩස්බින් එක තුන මම ඒක අරගෙන පීරලා තායි ට්‍රේට් දීලා යනවා මම ඔබෙන් අහන්නේ නැහැ ඩස්බින් එකට දාලා කියන්නේ ඒ මම දෙක සිස්ටම් එක ඒ නිසා ඔබ කැමති විදිහට ඔබ දෙන්න ඔබ නොදී ඉන්න ප්‍රශ්නයක් මේ ඔබ මම ගන්න දෙයක මට සතයක් අත් වෙනවා මම මේක ඔබට මගේ හදවතින් කියන්නේ. අර චෛත්‍ය හදන්නේ මේ ධර්මයෙන් අකුරක් අත් ගන්න නැතුව එතෙන්ට ගෙන ගන්න. දැන් අපි දැන් ලෝකයේ ආදර කතා කරන මුණ්ඩාන් මහන්ත විතරයි. මොකද අපි කතා කරන්නේ එක ගැන. මොකද ඒක ලෝක ලොකු දෙයක්. දැන් මේ ලෝකයේ ලොකු දෙය තමයි ඉන්නේ මේ ඉන්න තැනින් තමයි මිනිස්සු ධර්මයට ගන්න තියෙන්නේ. ඒක මම දන්නවා. ඒ නිසා හදයි. සමාජයට හදයි. ඒක මට කරන්න විදියක් නැහැ. හැබැයි ඔබගේ හදවතේම චෛත්‍ය හදලා තියෙනවා. හදවතේ කැයිත හදපු නැති මිනිසුන්ට තමයි මම ඒ කැයිත හදන්නේ. මේකට ඔබට ඕන උපකාරයක්. ඔබට මා විශ්වාස කරන හදයි කියලා උදව් කරන්න. නැත්නම් උදව් නොකර. හදයි මේ කැයිතටමයි කියලා දෙන්න එපා. මම කිව්වේ මට වෙන මොකකට හරි මේ පාවිච්චි කරන්න තියෙනවා. පාවිච්චි කරන්න පුළුවන්. මේක මම කියේ තේරුණාද? තේරුණා. ඒක අදගෙන අපි සල්ලි උනත් ඒකටමයි නම් කරයි ගන්න. ඕන ගන්න තියලා යන්න. හරි. ඊළඟට තමයි account එකට ඔබට ඕන මුදලක් මාස්පතා දාන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්. කියලා තා project එකක් තියෙනවා. ඒකට කැමති අය. පිළිතුරේ මගේ ආයුක්තිය ඥානවීර හමුවෙන්න පිළිතුර අහලා ඉන්නවා. මම උනාසෙට ගියා වාරණ සිටින වර එන්න. කැමති නම් මම ගියා rent එකට අරන් දෙන්න. මොකද මට තෝරන වෙලාව වෙනකොට මගේ ලංකාවේ ඉන්න යාළුවෝ කීප දෙනෙක් සාමුණාතු ගෙන්නව ගන්න ඕනේ. ඒක තාම මාසයකට ගේ rent එකට ගන්න. මේ පාර මේ කිව්වට මේ පැය දෙකකට දුර. ඒ ගන්නේ
එකක් අභිධර්මයේ කියන්නේ එකක් අපි එක ගන්නේ පදලා අදහන එක. එක මතක තියෙන එක ගන්න ඕනම කෙනෙක්ට ධර්මයකට ගන්න ඉන්න තියෙනවා. එතන මගේ ලංකාවේ විද්‍යාඥ ආමුදුරළු මේ අය රට යට ඕනම ಜಾති ආගමකට කතා කරගෙන ඉන්න මම යාළු පුරුදු කරලා තියෙනවා. ඒගොල්ලන්ට කතා කරන්න ඉන්නේ. ඉතින් ඒකට ඔබට ඕන ඒ ලෙන්ඩ් එකට උදව් කරන්න පුළුවන් කාට ගියක් තියෙන කෙනෙකු පූජා කරන්න පුළුවන් බෑතුතු දුරකි. හැබැයි මේ දුරට පස්සේ විද්‍යාඥ මාස 6කට දෙන්න ඕනේ. ඊමස ඔබ ඊට පස්සේ මොකක් හරි කිව්වට පස්සේ මාස 6කට දෙන්න බෑ කිව්වොත් අපිට යන්න බෑ. ඒක විද්‍යාඥකුලව ගන්න ඕන. ඔබ කියන පළයට දුක් ගන්නට පස්සේ නඩන් දාමු වැඩේ කර ගන්න ඕන. ඒක මාස 6කින් සිද්ධ වෙන්නේ. ඒකට ඔබට කැමතියට මේ උදව් කරන්න පුළුවන් කැමතියට. එක්කෙනෙක්ට මාසෙකට ඩොලර් 100 ගාණක් එකතු කරගන්න. ඩොලර් මාස 6කට ඩොලර් 100 ගාණක්. ඒ ආයෙත් මාස 6ක් අවසානයේ ගන්න දෙන්න. කැමතියට. එහෙම කැමති අය මේක එයාගේ ඒකට ගේන H කියලා ලියලා ඒකේ මේන එක ලියලා. H කියලා ලියන්න හවුස්. දැන් මම දන්න මේ ඊමේල් එකට මාස 6කින් පස්සේ කතා කරන්න මෙන්න මෙයා කැමති කෙනා. තේරුණාද? ඒක ඒකට ඔබට උදව් කරන්න පුළුවන්. ඒ කියන්නේ ආපුරලේ වැඩසටහනයි මිස්බෙන්ෝල ඉඳලා ඊළඟට අනිත් ආමුදුරේ මම මාසයකට ඇවිල්ලා ඊට කටියට ප්‍රොජෙක්ට් එක අර මෙල්බර්න් කරපු වගේ මාසයක් උගන්වලා යනවා දැන් මෙතන ආදි උගන්න මම මේ සිඩ්නි එන්නේ නැහැ මේ අම්ම නැත්තම් ආතෝන් කියන්නේ මේක එයාම බයිඩක හෝල් එකක් හොයාගන්න ඕන නිසා තමයි ආවේ නැත්තම් ඉන්නේ නැත්තම් ඉන්නේ තමයි යන්නේ ඇඩ්ලෙට් එකට කතා කරලා ඉතින් මේ දවස් දෙක ඇඩ්ලෙට් තමයි ගන්න යන්නේ රෝඩේක ගණන 16 ගණන තියෙනවනේ ඒ වගේම ඒ අපිට අපේ පාඩු ගණන දෙන්නේ අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයියක් ඒක වැඩි කරන්නේ ඒකට ඒක වැරදි කියන කාරණාවක් අයියක් නැහැ. ඒකට උදව් කිරීමත් ඔබේ ප්‍රජාතන්ත්‍රවාදය. ඒකට ගැරීම ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී එක මට කරන්නේ ඔබ තනියම වෙනකන්. ඒක මට ප්‍රශ්නයක් නෑ. මගේ මුටි උඩ වාක්‍යයක් ගහලා තියෙනවා. මොකද්ද? ඔබට මාගෙන ඕන අදහසක් දැනිය හැකියි. හැබැයි මාගේ ප්‍රකාශ කළ ඒ ප්‍රකාශකත් මගේ අදහසත් උන්ට හරි නෑනේ. ඒකවත් කියන්නේ නෑ. ඒක මගේ කුටි උඩ ගහන්න පුළුවන්. ඔබට මායිතියේ මාගේ ඕන අදහසක් දැනිය හැකියි. හැබැයි ඒ අදහස් මායිතියේ ප්‍රකාශ කළ එංගුල් මමත් ඒකට ඇක්ෂන් ගන්න කියලා මම ධර්ම අදහස් ගන්න මමත් ඒ අවශ්‍ය දෙයක් කියනවා. ඔව් කොන්දක් තියෙනවනේ. එනිසා ඒක ඒ විදිහට එකම දෙයක් කරන්න දැන් තියෙන පින්වල මොකක්ද කරන්නේ එක විශේෂයෙන්ම ඒ අම්මා නම් ඇත්තටම පිරිමියට වඩා හොඳක් තියෙන ගෑණියෙක් ඒක අවංකවම කියලා යන්න මුළු ගත්ත තියෙනක නෙමෙයි ඔය එතුමියට තත් මේ අනිත් අය වගේ නම්ුවක් නමක් තියෙනවා නමුත් ඒක පැත්තකට දාලා එතුමිය ඒ පාරේ යනවා ඒ මේ අපි හැම දිනාගේ අම්මේ ධර්ම සාකච්ඡා වල ධර්මය හැල යම් කුසලසිතක් ඇති වුණා නම් විශේෂ එතුමිය නිසා යාවේ එතුමිය නිසා මේ ගෙදර ඉන්නේ එනිසා මේ හැමෝටම මේක අහන්න ගන්නුනේ ඔබ නබලා මට මතක නැහැ මේ කුසල් වලේ එතුමිට පහවවා ඉක්මෙන්ට මේ සංසාර දුකේ නිදහසෙන් මේ උතුම් ධර්මයේ මේ භවයේම අවබෝධ වේවා කිය සාදුකාරය පවත්තා. ඒ වගේම පිටු අවීකේ වඩා අරහිත භවර්ගය දක්වාම මේ පින් අනුමෝදන් වීම නිසා සියලු සත්‍යෝ පින් අනුමෝදන් වේවා අනුමෝදන් වීමෙන් ඒ සියලු සත්‍යයන්ට සියලු යහපත සිද්ධ වේවා කිය සාදුකාරය පවත්තා. ඒ වගේම මේ පිටතුන් නම් මිය පරලෝ ගියා. මට අද උදේ දාඩි දුන්නා, දවල් දාඩි දුන්නා. ඒ දාඩි දීලා එනක් දාඩි දී ඒ සියලුම දෙනාට මේ සියලුම කුසල බලේ ඔවුන් නම් ඔබ නම් මිය පරලෝ ගියා. සියලු ඥාති මිත්‍රාදී පිංගන්න බලාපොරොත්තු වෙනවා නම් දුගති ගාම සිටින සුගති සප ලැබේවා. සුගති ගේ නමාමානිය නිම සැරිසේවා කිය සාදුකාරයන් පොස්සා. ඒ වගේම පිටින් අවසාන වශයෙන් වැඩ මහානි මුගුවන් ටිකට් එක අදලා දුන්නේ බන්දරියම්ම. ඒ එතුමියටත් ඒක විශාල එතුමිය මේ වින්නතුන් ගේ ලොක් කැපකින් මම මනුලින් කරපු ලොකු දෙයක් මේ කරගෙන යන වැඩ පිළිවෙලට ඒ තුමියට ඒ නවාතන් පාසුකම් දීපු අම්මට මේ ශාලාව හොයාගත්තේ ඒ අම්මට මේ මහත්මයාට වගේ මේ ධර්ම ඉගෙන ගන්න මෙතෙන්ට කැමති ඔබ සියලු දෙනාට ඔබගේ දුවා දරුවන් හිතවතුන් යහළුවන් සියලු දෙනාට සියලු ලෝක සත්ත්වයන්ට මේ සියලු කුසල් බලයෙන් දුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවා ආරෝග්‍ය සම්පන්නිය වැඩ වඩා වැඩි දියුණු වේවා මෛත්‍රී කරුණා මුදාලි ගුණධර්ම වලින් පිරිතිරි වේවා කරන කෙල යහපත් කටයුතු දිනෙන් දින මොලි වලට පත් වේවා ධාර්මික දෙවියන්ගේ රැකවරණ ආශිර්වාද ලැබේවා බුදුරුන්ගේ නගරයට යන්න පසේ බුදුරුන්ගේ නගරයට යන්න රාහුන්ගේ නගරයට යන්න ඔබ මේ ධර්මය අවබෝධ කරගන්න තුරු මේ ධර්ම සාකච්ඡාවට බොහෝ කාලයක් යහපත පිණිස භවතිවා කියලා ආශිර්වාද කරනවා අභිවාදන සීලස්ස චම්මදා විජයෝ චතරෝ ධම්මා වණ්ඩන්ති ආයු වන්නෝ සුඛම්
ආරෝග්‍ය සම්පත්තිය සග සම්පත්ති මේ විදියතෝ නිබ්බාන සම්පත්තිය විනාතේ සමිජ්ජතෝ ඊළඟ තමයි මම DVD ගෙනා එන්නේ හැමෝටම DVD අම් වේ එහෙම එකේ එකේ ඉඳලා 20 ද තියෙනවා 20 ඉඳලා 40 ට තියෙනවා 20 අතර ඇගෙන ධර්ම 40 ට ධර්ම යාල ගෙදර ඇති එකේ ඉඳලා 20 ට දෙනේ යාන ඉතුරු ටික දෙන්නේ නැහැ එතකොට යාටම තියෙන හත ඉතුරු ටික ගන්න එක නම් ඔබ සෙට් එකක් ගන්න ඒ යාට පුළුවන් කරලා බෙදා ගන්න හිතවත් මම කියන්නේ තේරුණේ ඔද එච්චර දෙන්න DVD නෑ මේක කිලෝ 200ක් කරන වෙලාව බාරේ නෑ කරගෙන ඉන්නවා ගන්න දැන් chart එක මොනවද කියලා තමයි chart එක සුබත් වේවා